ජාතික ජනබලවේගේ ත්‍රිකුණාමලිය ජනරැලිය ඊයේ ජාතික ජනබලවේගේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ලේසි ඕනෑම ATM එකට යන්න, රන් කාසි දිනා ගන්න. ලංකපේ ඒගොල්ලෝ කියන ජාතිය බේරගන්න ආණ්ඩු හදමු, ආගම බේරගන්න ආණ්ඩු හදමු, අනිත් ජනතාවට විරුද්ධව ආණ්ඩු හදමු. එනිසා අපේ රටේ තියෙන මොකද්ද? ජනතාව ජාතිවාදී නෙවෙයි, අපේ රටේ දේශපාලන ජාතිවාදී. හැබැයි ඒ ජාතිවාදී බලය අරගෙන බලයට පත් වෙන දේශපාලකයෝ පාර්ලිමේන්තුවට ගිහිල්ලා එකට ආණ්ඩු හදනවා. දැන් බලන්නවද සජිත් ප්‍රේමදාසගේ වේදිකාව, බොදු බල සේනා වේදිකාවට නැග චම්පික රණවක තිලංග සුමතිපාල සජිත් එක්ක ඉන්නේ. අනිත් පැත්තේ රිසාත් බදුද්දීන්, හකීම් ඒගොල්ලොත් ඉන්නවා. අනිත් පැත්තෙන් මනෝ ගණේෂන්, දිගම්බරම් ඒගොල්ලොත් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ දේශපාලන මත හැටියට හිටියේ කොතනද? ජාතිවාදී. හැබැයි බලය ගන්නේ ආණ්ඩු අරගෙන සමගිය ඉතුරු කොටස කරමු. සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට කතා කරන භාෂාව අනුව සාධාරණ අයිතියක් තිබිය යුතුයි. දෙමළ භාෂාවෙන් තමන්ට පොලිසියට ගිහලා පැමිණිල්ලක් දාන්න පුළුවන්. දෙමළ භාෂාවෙන් කාර්යාලයකට ලියුමක් ඇරියොත් දෙමළ භාෂාවෙන් උත්තරයක් එනවද? බහුතර දෙමළ කාර්යාල පිරලා තැනක සිංහල භාෂාවෙන් ගිහිල්ලා කතාවක් කරන්න පුළුවන්ද? ඉල්ලීමක් කරන්න පුළුවන්ද? බෑ. එනිසා අපි ඔබට කියනවා, ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන්න සිංහල දෙමළ සියලු භාෂාවන්ගේ සම අයිතිය වගේම ප්‍රායෝගිකත්වය අපි හදනවා. මොකද පොලිසිය පැමිණිලා දාන්නේ කැඩිච්ච සිංහලෙන් කියනවා. අන්තිමකට මොකද කරන්නේ? කියවා බලා තේරුම් ගතමි කියලා ඥානම් කියලා අස්සම් කරනවා. කියන්න දන්නෙත් නැහැ, බලන්න දන්නෙත් නැහැ, තේරෙන්නෙත් නැහැ. පොලිසිය මහත්ත මොනවද ලිව්වද දන්නෙත් නැහැ. සාධාරණයි. එනිසා අපි මොකද කරන්නේ? රජයත් එක්ක තමන්ගේ මව් භාෂාවෙන් කටයුතු කරන්න පුළුවන් පහසුකම හදනවා ජාතික ජනබලවේගය ආණ්ඩුව. භාෂාව අනු අසාධාරණ පෙන්ඩිට දෙන්නේ මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණ තියෙනවා. තෙල් ටැංකි 99ක් තියෙනවා. එක ටැංකියක දාන්න පුළුවන් මෙට්‍රික් ටොන් 10000. ඒ ටික නිකන් හිතුවොත් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් වඩා කරන්න පුළුවන්. අපිට වැඩි 8ක් විතර ඇති අපිට නගර හිර පළාතට තෙල් බෙදන්න. එහෙනම් තව 90කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. අපි මොකද කරන්න ඕන? ත්‍රිකුණමල වරාය තියෙනවා. වරාය දක්වා නලපද්ධතිය තියෙනවා. තෙල් නැහැ සිංගප්පූරුවේ. හැබැයි සිංගප්පූරුව තමයි ප්‍රධාන තෙල් හබ් එක, කේන්ද්‍රය. අපිටත් විභවතාවයක් තියෙනවා. වැදගත් වෙනක පිටා තිබෙනවා. ඊටමත්ම ස්වභාවික වරායක් තියෙනවා. එනිසා ත්‍රිකුණමලේ තෙල් ටැංකි සංකීර්ණයේ එතන අපි ආරම්භ කරන්න ඕන පිරිපහදුවක්. බොරතෙල් ගෙනල්ලා පිරිපහදු කරලා ටැංකි ටිකේ කපඩා කරලා එළියට විකුණන්න ඕන. සලස්ම හදන්න ඕන. ඒ සඳහා අපිට කළමනාකරණ හැකියාව නැති වෙයි. අපේ සංස්ථාවට අන්න එතෙන්ට අපි පෞද්ගලික ආයෝජකෙක් එකතු වෙලා මේ තෙල් ටැංකි සංකීර්ණය ප්‍රයෝජනට ගන්න වැඩපිළිවෙල ජාතික ජනබලවේගය ආණ්ඩුව හදනවා. එක එක්කිනාගේ එක එක ගණන්. දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.